ಜನಾಧಿಪತಿವರೆಯ ಪಾಲಮ ವಿವೃತ್ತಕರನ್ನಗಿಲ್ಲ ಕರಪು ಕಥಾವು ದಾಪು ಗೆಂಬರ್ರಿಕ ඇත්තටම ජනාධිපතිවරයා කතා කරාම හිතුනේ ලංකාවේ ජනාධිපතිවරයා කන්නේ රට තනකොළද කියලා. සාමාන්‍යයෙන් බත් කන මිනිහෙක් ওই වගේ කතා කියන්නේ නැහැ. ලංකාවේ ජනාධිපතිවරයා කියන්නේ රට තනකොළ කන මිනිහෙක්ද කියන එක තමයි බරපතල සැකය. නැත්තම් බත් කන මිනිහෙක් කියන කතාවක්ද මට 3-2ක් තියෙනවා. මගේ 3-2 යොදාගෙන මම මෛත්‍රපාල සිරිසේනවයි නැත්තම් හිටපු ආණ්ඩුවේ ජනාධිපතිවරයයි අගමැතිවරයයි හිටපු විපක්ෂයේ හිටපු ආණ්ඩුවේ සියලු දෙනාම මේ ජනාධිපති කොමිෂන් සභාවේ වැඩිකාරියෝ බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට 3-2 තියෙනවා. අපි ඕගොල්ලන්ගේ ප්‍රජාහෞතිය අහෝසි කරනවා. ඕගොල්ලෝ අයිතිවාසිකම් නැති කරනවා. මේ මොකද්ද කියන්නේ 3-2 තියෙනවා කියලා? 3-2 තියෙනවායි කියලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 14 දෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 14 දෙනා නිසා තමයි 3-2 ලැබිලා තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජාහෝසිය අහෝසි කරන්න හිටපු ජනාධිපතිවරයා තත උස්සන්න ඕනේ. තනකොළ කන එකෙකුට ඇරෙන්න මේ වගේ ගොන් කතාවක් කියන්න බෑනේ වෙන කාටවත්. දැන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාහෝසිය අහෝසි කරන්නත් රනිල් වික්‍රමසිංහගේ අත උස්සලා රනිල් වික්‍රමසිංහ ඡන්දෙ දෙයි. මේ වගේ සිම්පල් දෙයක්වත් තේරෙන්නේ නැති මිනිස්සෙකුටනේ ජනාධිපතිකම දීලා තියෙන්නේ හත්තිලාවේ. මෙන්න රටකට වෙච්ච දෙයක්. දැන් අපි ජනාධිපතිවරයාට කියන්නේ දැන් මේකට මිනිස්සුන්ව බය කර කර ඉන්න එපා. තමුන් නැහැට බලය දීලා තියන්නේ ඕක කරන්න. තමුන් නැහැට බලය දීලා තියන්නේ නිකන් මිනිස්සුන්ව බය කළා, නිකන් විපක්ෂය විත්තියට හේතු කළා, විපක්ෂය ප්‍රාණාපකරුව බවට පත් කරලා, විපක්ෂයට තග දාලා, විපක්ෂය නිශ්ශබ්ද කරන්න නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කරන්න බලය දුන්නේ ඒකට. මොකටද ආයි විපක්ෂය බය කර කර ඉන්නේ? නිකන් විපක්ෂේන නිකන් විපක්ෂේ කෙරිච්ච පල්ලට තට්ටු කරන්න ඕනේ නැහැ. තමුසලා බලාගෙනයි කතා කරුවොත් වැඩි කතා කරන්න එපා, වැඩි ඉල්ලන්න එපා. මන් දන්නවා කරන්න ඕන දේ. තමුසලා මේකට සම්බන්ධයි. සම්බන්ධ නම් තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න. පොල් ගන්නවද අවුරුදු දෙකමාරක්? බලය දුන්නේ ඒකට. බලය ගත්තේ ඒකට. කිව්වේ ඒක. මොකද වෙන්නේ අපිට බකෝ? වැරදි කරලා තියන්නේ හිටපු එවුන් නම්, වැරදි කරලා තියන්නේ හිටපු ආණ්ඩුව නම්, වැරදි කරලා තියෙන හිටපු නායකයෝ නම් නීතිය ක්‍රියාත්මක කරනවා. නීතිය ක්‍රියාත්මක කරනවා එච්චරයි. නිකන් එහෙම වටේ දුවන්න එපා. පාලම් විවෘත කරගෙන දැන් පාලමක් විවෘත කරලා කතාවක් පවත්වන්න. පාලම් විවෘත කරන්නේ කතාව පවත්වන්න. පාලම විවෘත කරාට පස්සේ පහුවදා පාලම වහනවා. මුදුමහා උපාධ්‍යයක් නෙමේක. පාලමක් විවෘත කළා කතාවක් පවත්වලා විපක්ෂයට ගෙම්බර් එක දාලා විපක්ෂයට පාට් එක දාලා ඒක විපක්ෂයට බිත්තිය හේතු කරනවා වගේ විපක්ෂය බය කරනවා වගේ විපක්ෂය නිශ්ශබ්ද කරන්න හදනවා. මම කියන්නේ මේ වගේ නිකන් ලදරු ලාමක උලමුට්ටල වැඩ කරන ජනාධිපතිවරයෙක් ඕනේද? ජනාධිපතිවරයෙක් ඕනේද? දැන් අපි කියන්නේ මෙච්චරයි. මේ හිටපු අගමැතිවරයා වගේ එයාත් මේකට සම්බන්ධයි. ඒගොල්ලන්ටත් මේ විරුද්ධව අපි ක්‍රියාත්මක කරනවා. අපිට 3-2 තියෙනවා. අපි කියන්නේ මෙච්චරයි. ජනාධිපතිවරයා පුළුවන් නම් කරන්නකෝ මේ පාස්කු ප්‍රහාරය වගේ මහා බල සම්පන්න මේ සිදුවෙච්ච මහා විනාශයකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහව එයාගේ ප්‍රජාහෝතිය අහෝසි කරන්න කලින් පුළුවන් නම් එක සිම්පල් වැඩක් කරන්නකෝ. පුළුවන් නම් මහ බැංකු බැඳුම් කරේට රනිල් වික්‍රමසිංහට විරුද්ධව නඩුවක් දානවා. ඔච්චර මහනිකන් ලොකු නිකන් නැව් කතා කියන්න එපා. පාස්කු ප්‍රහාරයට රනිල් වික්‍රමසිංහව මෛත්‍රීපාල සිරිසේනව ගෙනියනවා. ඒගොල්ලන්ට විරුද්ධව මේ ඒගොල්ලන්ගේ ප්‍රජාහෘතිය අහෝසි කරනවා. අර ඒ වගේ ගෙම්බර් එක ලොකු පාට දාන්න එපා. ජනාධිපතිවරයාට අපි අභියෝග කරන්නේ පුළුවන් නම් රනිල් වික්‍රමසිංහට විරුද්ධව අර පහුගිය කාලේ කිව්වේ මොකද්ද? මහ බැංකු බැඳුම් කරේ මහ මොලකාරය කියලානේ. පුළුවන් නම් නඩුවක් දානවා ඒකට. මේ ලොකු කතා කියන්නේ නැතුව, පාස්කු ප්‍රහාරය කතා කියන්නේ නැතුව පුළුවන් නම් මේ මහ බැංකු බැඳුම් කරේට විරුද්ධව නඩු දාලා මහ බැංකු බැඳුම් කරේට දෙනවා. පුළුවන් නම් යුක්තියට කරනවා. පුළුවන් නම් ඒ ටික කරනවාකෝ. මේ පාස්කු ප්‍රහාරේ අපි පාස්කු ප්‍රහාරේ වාර්තාව ක්‍රියාත්මක කරන්න සූදානම්. ඒකේ නිර්දේශ අපි ක්‍රියාත්මක කරනවා. හරි, ඒකේ නිර්දේශ ක්‍රියාත්මක තමුන් නැහැට ඕන විදිහට නිර්දේශ ක්‍රියාත්මක කරන්න බෑනේ. තමුන්ගේ කටවචනයට නිර්දේශ ක්‍රියාත්මක කරන්න බෑනේ. නිර්දේශ ක්‍රියාත්මක කරන්න නම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බෑ. ඒ නිසා පළවෙනියෙන් කරන්නකෝ ওই නිර්දේශ ක්‍රියාත්මක කරන්න කලින් වෙලුම් 21 ඉදිරිපත් කරනවාකෝ. වෙලුම් 22 ජනතාවට ඉදිරිපත් කරන්න. බැලුම් පිසිදක දාන්න කො ජනතාවට. මොකද අපිටත් අකුරු කියවන්න පුළුවන්. ජනාධිපතිවරයාට විතරක් නෙමෙයි අකුරු කියවන්න පුළුවන්. අපිටත් අකුරු කියවන්න පුළුවන්. අපිටත් අකුරු කියවන්න පුළුවන්. අයිස අපිත් බලන්නම්කො මොකාගේ කිල්ලෝට වලද හුණු තියෙන්නේ කියලා. මොකාගේ කිල්ලෝට වලද කුණුතු වෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. අර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තා ටික එලි දක්වනවාකො. මහ ලොකු කතා කියන්න එපා. ඉස්සෙල්ලා ඒක කරන්නකො. අරයට මෙහට ගෙම්බර් දාන්න කලින් නොකරන වැඩ කියන්න එපා මිනිස්සු. අපි කියන්නේ නොකරන කතා කියන්න එපා. 3න් 2ක් තියනවලු මට. ඊයේ අහගත්තනේ 3න් 2 තරම. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා දුන්නානේ 3න් 2 තරම තියෙන. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ඡන්දය අරගෙන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට දඬුවම් දෙන්න යනවා. ඉස්කෝලේ ගිය මිනිස්සු කියන කතාවක්ද මේක? ඉස්කෝලේ ගිය මිනිහෙක් කියනවාද ඔයගේ කතාව? මේ සිම්පල් කතාවක් දන්නේ නැති මිනිස්සෙක්නේ. ඒ නිසා අපි කියන්නේ මේ වෙලේ ප්‍රධානම දේ මේ රටේ ජනතාව ඉල්ලා හිටින්නේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා හිටින්නේ. මේ රටේ ජනතාවට යුක්තිය ඉල්ලා කරන මේ සටන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකේ ප්‍රධානම කාරණය වෙන්නේ ජනතාවට අවශ්‍යයි මේක බලන්න. මේක ජනතාවට වෙච්ච ප්‍රහාරයක්. අපි හැමදාම කියන්නේ මේක රාජපක්ෂලටවත් මේක ප්‍රභූ සමාජයට ඉහ මොනවාද කියන නියපොත්තකට හානියක් උනේ නැහැ ප්‍රභූන්ට. හැබැයි මේ රටේ නිර්ප්‍රභූ ජන කොටස් වලට තමයි මේ ප්‍රහාරය එල්ල උනේ. ඒ නිසා අපිට මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වගතුක හොයාගන්න ඕනේ මේ රටේ ජනතාවට. ඒ නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කරපු විමර්ශනය කරපු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව සම්පූර්ණ වාර්තාව වෙලුම් 21 ජනතාවට කියවන්න දෙන්න. පළවෙනි දේ ඒක කරන්න. බොහොම සරල කාරණයක්. ඒක කරලා ඉන්න. ඊට පස්සේ අනිත් වැඩ ටික කරමු. ඊට පස්සේ අනිත් වැඩ ටික කරමු. දැන් මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ තිබෙන පන්ති ස්වභාවය අපි දැක්කනේ මේ පහුගිය දවසේ. දැන් කැරකෙලා අපි දැනගත්තා. අපි දැනගත්ත මේ කැරකෙනකොට තැඹිලි පැලේද පොල් පැලේද කන්න කියලා. අන්න ඊයේ ඉඳලා පහුගිය පෙරේදා ඉඳලා පොහොර සහනාධාරය දෙන්නේ නැහැ. හැබැයි රසායනික පොහොර ප්‍රයිවට් කම්පැනි වලට ගෙන්නන්න පුළුවන්. පුද්ගලික සමාගම් වලට ගෙන්නන්න පුළුවන්. හැබැයි පොහොර සහනාධාරය දෙන්නේ නැහැ. පොහොර සහනාධාරය දෙන්නේ නැහැ කියන එක තමයි අන්තිම දේ. ඕකට තමයි කැරකුනේ වටේ ගියේ 4 වරන් කෙලියේ ඕකට. 4 වරන් කෙලියේ පොහොර සහනාධාරය කපා හරින්න. අන්න දැන් පොහොර සහනාධාරය කපා හරලා තියෙනවා. දැන් පොහොර ගන්න වෙන්නේ රුපියල් 10000කට එහායින්. පොහොර ගෝණියක් ගන්න බෑ රුපියල් 10000ක් නැතුව. බොහොම පැහැදිලි ආණ්ඩුවේ පන්ති ස්වභාවය මොකද්ද කියලා. මේ ආණ්ඩුවට ඕනේ කරන්නේ ගොවියාගේ ඉඩම් ටික අල්ල ගන්න. බොහොම පැහැදිලිව මේ ඉඩම් කොටු කිරීමේ වැඩක් යන්නේ. ගොවියව අපි දන්නව නැත්තම් ගොවි කෘෂිකර්මයේ යෙදෙන ශාතිශය බහුතරයකට පොහොර සහනාධාරය අවශ්‍යයි. පොහොර පෞද්ගලික සමාගම් වලට රසායනික පොහොර ගෙන්වන්න දුන්නට පස්සේ ඒ රසායනික පොහොර ගන්න පුළුවන් වෙන්නේ ඉහළ ව්‍යාපාරිකයන්ට විතරයි. ඔය පොහොර නතර කරාට පස්සෙත් රසායනික පොහොර නතර කරාට පස්සෙත් පොහොර ගත්තා ඉහළ ව්‍යාපාරිකයෝ. ඔය ඉහළ මහා පරිමාණයෙන් ව්‍යාපාර කරන, මහා පරිමාණයෙන් කෘෂිකර්මයේ යෙදෙන, මහා පරිමාණයෙන් බඩයිරුකු වගා කරන, ඔය මහා පරිමාණයෙන් සත්ව ආහාර නිෂ්පාදනය කරන ඒ නිෂ්පාදකයෝ Tamanට ඕන කරන විදිහ රසායනික පොහොර ගෙන්න ගත්තා. දැන් කරන්නේ මොකද්ද? රසායනික පොහොර ගෙන්නන එක පෞද්ගලික සමාගම් වලට දුන්නට පස්සේ සාමාන්‍ය මිනිසුන්ට පොහොර ටික ගන්න බැරි වෙනවා. සාමාන්‍ය මිනිසුන්ට පොහොර ටික ගන්න බැරි වුණාට පස්සේ ඒ මිනිසුන්ට වෙන්නේ Taman කෘෂිකර්මයෙන් ඉවත් වෙන එක විතරයි. මේ කරන්නේ ගොවියාව කෘෂිකර්මයෙන් ඉවත් කරලා ගොවියාගේ ඉඩම් ටික අල්ලා ගැනීමේ වැඩපිළිවෙල. මේක තමයි මේ ලෝකේම පහුගිය කාලවල අපි දැක්ක නව ලිබරල් වැඩපිළිවෙල. ඉඩම් අල්ලා ගැනීමේ වැඩපිළිවෙල, ප්‍රාථමික සමුච්චකරණ වැඩපිළිවෙල. මේ ආණ්ඩුව ගෙනියන්නේ ඒක. මේ ආණ්ඩුව දැන් අත ගහලා තියෙන්නේ ඒකට තමයි. ඒ නිසා බොහොම පැහැදිලි 3න් 2 ගත්තට පස්සේ දැන් මේ ජනාධිපතිවරයා කතා කරනවා 3න් 2 මට තියෙනවා 3න් 2ෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව 3න් 2 අරගෙන වැඩ කළේ 3න් 2 අරගෙන රටේ ජනතාවටද වැඩ කළේ එහෙම නැත්නම් විදේශීය සමාගම් වලටද හොරුන්ට මංකොල්ලකාරයන්ට තක්කඩියන්ටද වැඩ කළේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තුනෙන් දෙක ඉල්ලලා මට වැඩ කරන්න මට බලය දෙන්න මට බලය දෙන්න කියලා සර්වාධිපති මහ රජෝත්තමයාණන් වහන්සේ කෙනෙක් වෙලා මොකද්ද කරේ කරපු 20 ගත්ත ගම 20 වෙනි සංශෝධනය අතට ගත්තා प्रजातंत्रवादे गेलसिंदला प्रजातंत्रवादे उस्सला पोलेगला लब्ब पोले गहुवा वगे प्रजातंत्रवादे उस्सला पोले गहला तमंगे अतट सियलु बलतल अरගෙන මොකද්ද කරේ පෝට් සිටි එක සම්මත කරගත්තා පෝට් සිටි එක අරගෙන නිකන් හරියට ප්‍රභාකරන්ගෙන් ඊළම ගත්තයි කියලා ඊළම පරද්දුවා පෙරද්දුවා කියලා කෑ ගැහුවට වඩා භයානක දෙයක් කරලා චීනට ලබා දුන්නා පෝට් සිටි එක අන්තිම චීලමක් හදලා නතර කළේ प्रभाकरन ඊළමෙන් ගලවගෙන ප්‍රභාකරන්ව අයින් කරලා කලේ මොකද්ද චීනට පෝට් සිටි කියලා දීපු එක තුනෙන් දෙකක් අරගෙන කරේ ලංකාවේ කෑල්ලක් චීනට දීපු එක අනේකයි කරේ ජනතාවට ජනතාවගේ පැත්තේ ඉඳලා තීන්දුව తీරන ගත්තේ නැහැ ජනතාවට වාසි සහගත වෙන ජනතාවගේ යහපතට මේ රටේ මිනිස්සුන්ගේ යහපතට උමනා කරන තීන්දුව తీරන ගත්තේ නැහැ Tamanට සියලු බලතල අතේ තියාගෙන ගත්ත තීන්දුව తీරන මොනවද चक्र लेखन मेरटे जनता वेनुवेन मेरटे परिसर वेनुवेन आ मेरटे पोदु यहापत उदेशा सम्मत करला तिबुनु पणवला तिबुनु नीति रीति विनाश करे वर्तमान जनाधिपतिवरया देदासक पह चक्र लेखन वगेव विनाश कल्ला मेरटे परिसर मेवन विट अक्कर लक्ष हतरक वितर अवशेष वनांतर विनाश करन तनकट मेरट अददमुवे वर्तमान जनाधिपतिवरयागे सर्वाधिपति बलय योदागिन